kayo. Malay. Ta little dear Piala, Tolaconin of a lava dinner. They would call the number. Ma, this a horrid balala, as what in a lula. They would call the number. Not a happiness than them. Balagan over at it. Why? Malay, api gate ek gawuth ithin kanda male thamai. Harida? Ko kiyanne ko anna phone ekata innenawa godak kala indala. Oho roopa sundari. Mata thawa monoda ona? Mata athi. Oya enter bedan. Hello? Hello, Tamai. Yanna. Can I paw? Sweetheart? Think? What? Pendaka the hitty. Monkey paragatadane. Nap, Mamma Potaki, hitty, me, four niggas island carlatipe. Passatamai, the Kagam is called ticker. Think? Good Karan? Mukut Nayane? Margaret, you're right. The mummy tramp altogether. I know me. Mom and Dad and tramping. Ah, me? Many caddy. Reparmaka. Oh, hey, Kulunad? Aninane? We have done a more clean. I think I may Minisulanga not mar with your discipline. Theon. Kunu Bindoka Baradan. I am a ton of dust bin. Theon. May he okay? Eager to me. I'm a ton of Gunuani. I was going to pay Konduri Dino Kunuela. Eating? Kunuego to Karanway and Nana? Nana, Mamma gave me. Market team make a colo in on it. Unge Kondu gave no, I think Kunua de Lama. Me? Carla in the Banquenta Bimalimame Monkan. May I my claiming a tagaran? Mantina. Cut down it. What a man got a grand gutter in a wet dinner. Cockariano, a galag meat, Nekakiai, even at the condo Nikiai, not the Mokari project, Kadanagamaniki, Kadan a pano. Mangisalagato, I answer it. Hari, Manica, Mamma, very well, what call like and Balangi. What Logan at the wetter? Pano, Cockaricandamalatiano, what a tayane. Manika? That's why I'm going to get a little bit of 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 මම වට කට කැඩෙනකන් කිව්වා. කීපල බලස් බවට ඉල්ලන්න කියලා. කනකට වත් ඇහුවද නෑ. එහෙම ගියා නම් එහෙම තාත්ති වෙනකොට පාර්ලිමේන්තු කැබිනට් අමාත්‍යවරේ. අර ගුණසේකර මොකද කියන එක? ළඟදී දේශපාලනට ආවා. දැන් තාත්ති කියලා උටසලා කියන්න ඕන. ලැජ්ජයිනේ තාත්ති කොහමද මුණ දෙන්නේ කියන්නේ? උඹට දැන් අවුරුදු 27ක්. උඹ අවුරුදු 18ක්ම ඉස්කෝලේ ගියා. ඉතුරු අවුරුදු 9 උඹ මොකද කරේ? මේ අහක ඉන්න මට බැන බැන හිටපෙක විතරයි. ඒ විතරක් නෙමෙයි. මෙයා රටවටේ ඉන්න ගෑනුත් එක්ක ප්‍රශ්න දාගෙන මගේ ඔළුව කාපු එක විතරයි. තාත්ති ආදරය කියලා කියන්නේ ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රැක්ටිකල්. තාත්ලගේ තියරිනේ. කොහෙවත් නැති ගෑණියෙකු උසගෙන ඇවිල්ලා මෙතන ඒකිට ඡන්ද ඉල්ලන අවස්ථාව ලබාලා දීලා අද ඒකේ නගර සභාවේ മന്ത്രി උඹ ඒ മന്ത്രിගේ හස්බන්ඩ් කියන එකවත් උඹට නෑනේ තාත්ති මේ ඕක ගැන කතා කරලා වැඩක් නෑ තාත්තු දන්නා මොකක්ද උනේ කියලා මාත් දන්නවා ඒක නිසා මොන කතා කරන්න එපා මොන ගෑණිද බං කැමති තමුන්ගේ මිනිහට හතර වටේට ගෑනු ඉන්නවට එක්කෝ උඹ ලංකාවෙන් ගිහිල්ලා අම්මයි නංගියි එක ජීවත් වෙනවා. එහෙම නැත්නම් මගේ බිස්නස් වලට උදව් කරපන්. එහෙමත් නැත්නම් උඹ ඇවිල්ලා මගෙත් එක්ක මේ දේශපාලන වැඩ කරපන්. තාත්තෙන් දේශපාලන කවුරුත් නැති නිසානේ මේ පවුලේ කවුරුත් ඕනේ කියලා මේ විශාකව දාගත්තේ. තාත්තෙන් දාගත්තේ මන්ද? විශාක දැන් අපේ පවුලේ කෙනෙක්ද? මගේ එලේලිද? උඹේ ගෑණිද? අනේ මේ මගේ යකා උසන්න තුන ඉඳපන්. ඒකෙල්ල මට ගිය සතියේ කිව්වා. උඹ කොහෙද ක්ලබ් එකක රණ්ඩු වෙච්ච එක ඉන්ටර්නෙට් එකේ දාලා කියලා. ඒකෙල්ලගේ මිනිස්සු අහනවලු ඇයි ඔයාගේ හස්බන්ඩ් මෙහෙමද කියලා. විශාක බබා. තාත්ති මේ මිනිස්සුන්ගෙන් වඩ දිනවා සාමාන්‍ය දෙයක් ඒක. විශාක මොනවද කිව්වේ? ඈ ලංකාවේ ඉන්නේ නැහැ. මම මේ රටින් යනවා. මේ ඉන්නෙම නැහැ කියලා කිව්වා. ඒ වුණාට තාත්ති. එහෙම නැහනේ. ඈ ඒක මුත්තේනේ, මල්සිනේ. තේරෙන්නේ නැද්ද ඉතින් විශාක ගැන? අනේ මේ මට පරක්කු වෙනවා. මට මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. තාත්තී විශා කරනවද? කියන්න මං ආදරේ මතක් කරා කියලා. අනේ මේ මගෙන් කුණු හරප අහන්න නැතුව ඉඳපන්. හා? උඹට ලබන සුමානේ යා හම්බ වෙනවානේ උසාවියේදී. එතකොට උඹම කියපන්. තාත්තී අමතක කරන්න එපා. එයා දුව මම බෑනා නෙමෙයි. මම පුතා එයා ලේලි. අනේ මේ එයා දුව වෙලා උඹ බෑන වුණා නම් මම මේ වෙනකොට උඹේ කකුල් දෙකෙන් උස්සලා පොළේ ගහනවා. මට පරක් වුණා මම යනවා. Good morning, Mahatya. Good morning, good morning. වාමාංශික කියලා වෙනසක් නැහැ නේද ආනන්ද මහත්තයා? මෙහෙත් තියෙන ඉතින් අනිත් ගෙවල් වල කුණුමනේ. වමද දකුණද කියලා බෙදන්නේ භෞතික දේවල් වලින් නෙවෙයි. ආධ්‍යාත්මික දේවල් වලින්. කොච්චර එකට ඉන්න හිටියත් අපි මිනිස්සුන්ට එකට ඉන්න නොදෙට තව බෙදීම් කොච්චර තියෙනවද නේද? නිසිත්තරේ මහත්තයා ඔබට ඔවා කියලා දෙන්න එපා. ඊට පස්සේ ඔබ දවස් 30 කිසිම වැඩක් කරන්නේ නැහැ. ඕවා ගැන කල්පනා කරගෙන ඉන්නවා. මාත්‍ය කියන්නේ මාත්‍යා. මාත්‍යා කියන එක සැර වැඩි නම් මට තේරුම් ගන්න මේ කුණු කන්දත් එක්කම ඒක දිරණ කන්දට දාන්නම් මාත්‍යා. මම මේ කියන දේවල් කුණු ගොඩට දාන්න තරම් බාල අදහස් නෙවෙයි. මේව කියන ක්‍රමවේදයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. අමා වෙන්න මාත්‍යා ඉතිරි දුනා නම් මොන කණ්ඩාමාලයක් වුණත් කුණු වදින අපිට කටපුරා සහෝදරය කියලා කතා කරන්නේ මාත්‍යා විතරයි. මාත්‍යා කියන්නේ මාත්‍යා. අපිට පුළුවන් විදිහට අපි තේරුම් ගන්නවා. සහෝදරයා මම වග කියන්නේ මම කියන දෙයට මිසක් ඕගොල්ලෝ තේරුම් ගන්න දෙයට නෙවෙයි. මම මෙහෙම කියන්නම්කෝ තව ටිකක් සරල විදියට. දැන් අපි ලෝකෙ බෙදනවා ඉස්සෙල්ලම අක්ෂාංශක දේශාංශක විදියට. හරි. ඊට පස්සේ මහාද්වීප විදියට. ඊට පස්සේ උපමහාද්වීප විදියට. තව කොච්චර බෙදිලි තියනවද? ඊට පස්සේ පළාත් විදියට. ඊට පස්සේ කලාප විදියට. ඊට පස්සේ නගර විදියට. ඊට පස්සේ ගම් විදියට අන්තිමට පවුල කියලා පුංචි එකෙකුත් බෙදා ගන්නවා. අපි කොච්චර හොඳින් ඉන්න හැදුවත් අපිට සිද්ධ වෙන්නේ අනුම් බෙදන බෙදීන් ඇස්සේ ජීවත් වෙන්න තමයි. මාත්‍යා හරියටම හරි. අපි මේ කුණු අරන් ගිහලා බෙදනවා. බෝතල් වෙනම, ප්ලාස්ටික් වෙනම, පොලිතීන් වෙනම ඔක්කොම බෙදනවා. මම මෙච්චර කාලයක් හිතාන හිටියේ මහත්තයා මේ එක එක ඒවා බෙදලා වෙන් කරලා තියෙන අපේ භාවිතයේ පහසුවට කියලා. හැබැයි ඉතින් මහත්තයා මට වඩා දැනුම් තේරුම් තියෙන කෙනෙක්නේ. මහත්තයා කියන එක හරියයි. අපි යන්නම් මහත්තයා. වමේ කුණු විතරක් එකතු කරලා හරියන්නේ නැහැ නේ මහත්තයා. හැබැයි ඉස්සෙල්ලම වමේ කුණු ටික එකතු කරගත්ත එක හොඳයි. මොකද අනිත් උන්ට වමේ තියෙන කුණු රොඩ්ඩක් පේන්නේ බ්ලූ මැන්ඩල් කුණු කන්ද වගේ. අධිරාජ්‍ය ගැති පරයෝ. කොහේ යනවද මන්ද මේ මිනිස්සයා? කුණුකාරයෝ එක්ක උනත් කමන්නේ දේශපාලනේ කතා කරන්න තියෙනවා නා. මෙන්න මෙහෙට එනවා. මේ පරෙල්ලකෝ කියන්න. දැන් මාත්‍යා විතරනේ අපිට සහෝදරය කියලා කතා කරන්නේ. නෝනා කතා කරන්නේ කොහොමද? කුණු ට්‍රැක්ටරේ උන්. අනේ මේ ගෙදරට වෙලා නෝනා හදාගන්න බෑ. එනවා මෙතන රටක් හදන්න. මෙන්න මේ වරෙල්ල යන්න. හරි. මොන කණ්ඩායමලි උනා මාත්‍යට තේරෙන්නේ නැති නෝනා වෙනස් කරනවට වැඩිය රට වෙනස් කරන එක ලේසි කියලා. මන්නම් කියන්නේ හොඳට පොත්පත් කියවලා දැනුම එකතු කරගත්තු මිනිස්සෙක්. දැක්කනේ කියපුවාට අපි තුන් දෙනාම කොර වුණා. කොරනේ. කොර වුණා. මන්නම් කොර වෙලා නැහැ. බලන්න කොහේ හරි කොර වෙලාද කියලා. යකෝ මම කුණු ට්‍රැක්ටරේ වැඩ ගන්න අවුරුදු 10ක්. මං හැමදාම දකිනවා මූණේ කිසිම හිණාවක් නැහැ. හැමදාම කියන්නේ අඬන්න අඬන්න කියලා. අපේ පොඩි උන්ට රටක් නැති වෙනවා. යකෝ සිංහල අලුත් අවුරුද්දටවත් අඩුම ගානේ ඈ නත්තලටවත් 7-5ක් දෙනවද? එහෙම ගත්තොත් කියන පගාව ගන්නවා කියලා. පගාව ගන්න උන්ගේ කුණු ගන්නට දාපම් හල්ලා දාපම් උතන. බම්බුව. විමලේ අයියේ. දැනුන් තේරුන් තියෙන වැඩි හිටියෙක් යමක් කියපුවම අපි ඒක පිළිගන්න ඕනේ අයියේ. දැන් ඒක ඕනම මෝඩ වැඩිහිටියෙක් කියන එක පිළිගන්න ඕනද? විමලයි සාමාන්‍යයෙන් මම උගත් බුද්ධිමත් මිනිහෙක්ට කතා කරන්නේ මහත්තයා කියලා. මෝඩ වැඩිහිටියන්ට කතා කරන්නේ අයියා කියලා. අයියා. ඒ කියන්නේ දැන් මම මෝඩයා. මමනේ මෝඩයා. ආ, නැගහලකෝ. නොවේ ටික තමයි අපි ඉදිරි අනාගතයේ සැලසුම් කරගෙන තියෙන්නේ කරන්න. සාකච්ඡාව අවසන් කරන්න කලින් තව මොන හරි දැනගත්තු යුතු වැදගත් කාරණාවක් තියෙනවද? නගරාධිපතිතුමා මේ මාධ්‍ය සාකච්ඡාවට හැම මාධ්‍ය ආයතනයකටම ආරාධනා නොකරේ. අතර මම තමයි ඒ යෝජනාව නගරාධිපතිතුමාට කරේ. මොකද අපි අද මෙතන සාකච්ඡා කරේ අපේ නගරයේ අනාගතය ලස්සන කරන්න ගේන යෝජනාවක් ගැන. ඉතින් අපි මාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන එක විතරයි. හැබැයි අද ගොඩක් මාධ්‍ය අපි මේ කියන දේ නෙමෙයි වාර්තා කරන්නේ. නේ? ඔවුන්ට කැමතිද? ඉතින් ඒක ප්‍රශ්නයක්. පැහැදිලි වුණේ නෑ മന്ത്രിතුමිය. හා මේමයි ගිය සතියේ අපි යෝජනාවක් ගෙනාවා අපේ නගර සීමාවේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙන ගන්න දරුවන්ට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න. එතකොට මේක මම හිතන්නේ කිසිම නගර සභාවකින් යෝජනා කරපු දෙයක් නෙමෙයි. ඒ ගැන දැනුවත් කරන්න තිබ්බ මාධ්‍ය සාකච්ඡාවට ආපු මාධ්‍යවේදීන් දෙන්නේ නගරාධිපතිතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. අපේ නගර සීමාව තුල තිබෙන සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව. එතකොට ඒ ප්‍රශ්නෙට නගරාධිපතිතුමා දුන්න උත්තරේ විතරයි ඔවුන් වාර්තා කළේ. අපේ කියන්නේ අපේ යෝජනාවේ කිසිම දෙයක් ඔවුන් වාර්තා කළේ නැහැ. ජනවාදී වාරණයක් තුලින් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කරන්න පුළුවන් කියලා ඔබතුමා හිතනවද? මම නම් හිතන්නේ මේක මේ ජනමාධ්‍ය වාරණයක් කියලා. මේක ඇත්තටම ජනමාධ්‍ය පාලනයක්. එහෙම කියන්න පුළුවන්. ජනමාධ්‍ය පාලනය කිරීමට ඔබතුමියට තියෙන අයිතිය මොකද්ද? රටේ මිනිස්සුන්ගේ ප්‍රවෘත්ති දැනගැනීමේ අයිතිය නේද ඔය වළක්වන්නේ? එහෙමයි ඕන කෙනෙක්ට පුළුවන් ඕනම දෙයක් Tamanට වාසනාගත ආකාරයට වාර්තා කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි ඔබ සැමටම මේ වැදගත් අවස්ථාවට සහභාගී වුණා. ලක්ෂපුද හිතන්නේ අපි මේ වැඩේ ගැන. ඔබතුමා අලුත් අදහස් අරන් එන එක ගැන නම් මට ඇත්තටම පොසිටිව් අදහසක් තියෙන්නේ. ඒ වුණාට නගරාධිපතිතුමා අනිත් නගරවලට සාපේක්ෂව අපේ නගරේ අන්ඩර්වර්ල්ඩ් ඉන්වෝල්ව්මන්ට් එක වැඩි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? මේක ගැන අපි ටිකක් මීට වැඩි බරපතල විදිහට හිතන්න ඕන නේද? මමත් ඔය ගැන අපේ DIG මහත්තයත් එක්ක කතා කරා. අපි මොකක් හරි ඉක්මන් පියවරක් ගන්න ඕනේ මේක ගැන. ඉලක්ෂ මේ දවස්වල පාතාලයෙන් බිඳක් කියලා ආටිකල් එකක් කරනවා නේද? මම ඒක බොහෝම ආසාවෙන් කියනවා. ආසාවෙන් කියනවා. බුදුමා මාත් එක්ක ඉඳ කිව්වට කමන්නේ නැහැ. මම ඒක නරක විදියට හිතන්නේ නැහැ. ඒ වුණාට මේ නගරේ ප්‍රධාන පුරවැසියා විදියට මේ පාතාලයේ ඉන්වෝල්ව්මන්ට් ගැන ආසාවෙන් කියනවා කියන එක ටිකක් එච්චර ගැළපෙන්නෙත් නෑ වගේ නේද? නෑ මම එහෙම දෙයක් නෙමෙයි කියන්න උත්සාහ කරේ. නෑ මට තේරෙනවා තිලක්ෂ දන්නවනේ මගේ අවුරුදු 35ක දේශපාලන ඉතිහාසය ඇතුලේ එක කුණු බිඳුවක්වත් නෑ. එහෙනම් මම ගිහිල්ලා ඉඳ නගරාධිපතිතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා පබ්ලික් ලයිබ්‍රරි එකේ. ඒ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා යන්න ඕන. And I'll be on